අයිබුවන් අදමම මට කියලා දෙන්න නැන්නේ ලංකාවේ පාස්පෝට් එකක් ගන්න විදිය. මේක මම මේ වීඩියෝ කරන්න හිතුවේ මොකද මේ අපිත් දැනගෙන නෙමෙයි හරියටම දැනගෙන නෙමෙයි මේක ලෑස් වෙන්නේ. ගොඩක් විස්තර හෙව්වා කොයලා මම අන්තිමට වැඩේ කරගත්ත. ඉතින් ඒ වැඩේ කරගත්ත විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ හින්දා දැනුවත් කරන්න ඕනේ හින්දා තමයි මම වීඩියෝ කරන්න හිතුවේ. ඉතින් අපි පාස්පෝර්ට් එක අපේ බබාලා දෙන්නට අපි අත්ක සහ බබාලා දෙන්නට දෙන්නට පුළුවන්. මම කියන්න කොහොමද අපි මුලින්දලා ක්‍රියාකාරකම් ටික කරගත්තේ කියලා. මුලින්දලා අපි මේක ගත්ත විදිහ මම පැහැදිලි කරන්නම්. මේක ඇත්තටම අපිට ගොඩක් දේවල් අපිට කරගන්න පුළුවන්. නමුත් මෙතන එක පටන් ගද්දිම කරන්න ඕන වැඩක් තියෙනවා. ඒ තමයි ෆොටෝස් ගන්න එක. ඉතින් ෆොටෝස් ගන්න නම් දැන් තියෙන සිස්ටම් එක හැටියට අපි දැක්කේ ඔයා ස්ටුඩියෝ එකට යන්න ඕනේ. ස්ටුඩියෝ එකෙන් ස්ටුඩියෝ එකත් ආගමන විගමන ඩිපාර්ට්මන්ට්ුවේ අනුමත ස්ටුඩියෝ එකක් වෙන්න ඕනේ. ඒක අපිට හොයාගන්න පුළුවන් මේ කට්ටිය සයිට් එකට ගියොත්. සයිට් එකට යන්න පුළුවන් ලේසිම වැඩේ Google එකට ගිහිල්ලා පාස්පෝර්ට් කියලා ගහුවනම් මෙතන එනවා immigration.gov.lk මේ සයිට් එක යනවා. හරි. ඊට පස්සේ මේකේ පල්ලෙහාට ගිහාම එනවා authorized photo studios. මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන් ඔයාගේ ප්‍රදේශයට අදාළ ස්ටුඩියෝ මොනක් තියෙන්නේ ෆොටෝස් ගන්න. මම උදාහරණයක් කියන්නම්. මම නුවර හින්දා මම ගියා කැන්ඩි සෑන්ඩ් දිනවා. ඔයාලට තියෙන්නේ මේ කැමති ස්ටුඩියෝ එකට ගිහිල්ලා පහසු ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවය කියන්න. පාස්පෝර්ට් ෆොටෝස් අරන් දෙන්න කිව්වනම් හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ ඒ ස්ටුඩියෝ එක හරහාම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ෆොටෝස් ටික අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා ඔයාලට දැනුම් දෙනවා රයිට් අපි ෆොටෝස් ටික යවලා තියෙනවා. ඕන්නම් එතනදිම ඔන්ලයින් බුකින් එකක් දාගන්න පුළුවන් පාස්පෝර්ට් හදන්න. ඔන්ලයින් දාගන්න තමයි ලේසි. අපිට කිසිම කරදරයක් වුණ නැහැ. කිසිම කාලය නාසියක් වුණේ නැහැ. ඔන්ලයින් බුකින් එකක් දාලා ගිහින්. නමුත් අනෙක් විදිහට ගියොත් මම හිතන්නේ සෑහෙන අපහසුතාවකට පත් වෙන්න වෙයි. එහෙනම් ඔන්ලයින් බුකින් එකක් දාගන්න ඕනේ. ඉතින් ඒක Tamanට දාගන්නත් පුළුවන්. ඕනනම් ස්ටුඩියෝ එකට කියලා ස්ටුඩියෝ එක හරහා දාගන්න පුළුවන්. ඒකට කියලා පෙන්නම් රුපියල් 200ක් අත්තා එක්කෙනෙකුට. බලමු ඒක මම කරේ නැති හින්දා බලමු කොහොමද මේකෙන් කරන්න කියලා. මේකෙන් කරන්න මේ සයිට් එකෙන්ම කරන්න පුළුවන්. issue of passport කියන කොටසට ගිහිල්ලා මේකේ අපි දැන් ගන්න ordinary passport නේ. ඕල් කන්ට්‍රීස් වලට ගන්න යන්නේ. හරි. එතකොට මේකේ අවශ්‍ය කරන දේවල් මෙතන පෙන්වලා තියෙනවා. booking එකක් දාගන්න එතන එන්න යන්න අවශ්‍යත් නැහැ. එතන මේ පාස්පෝර්ට් වර්ග කියන්නේ පල්ලෙහාට ගියාම තියෙනවා you must make an appointment. appointments are open now. මෙන්න මෙතන ගියාම මෙතෙන් ගිහිල්ලා appointment for passport services. right. එතකොට ඔන්න අපි online application reservation system එකට ඇවිල්ලා තියෙනවා. මේක අපිටත් කරගන්න පුළුවන්. ස්ටුඩියෝ එකෙන් උත් කරනවා. අපි එනම් ස්ටුඩියෝ එකෙන් මේක කරලා දුන්නා. ඉතින් අපි ලේසි කියලා හිතලා තමයි අපි දුන්නේ. ඉතින් අතරම මේක අපි කරගන්න එකත් ලොකු අමාරුවක් නෑ. අතරම ලේසි. ඉතින් මේක ෆිල් කරන්න ඕනේ 1 day service ද normal service. මන්නම් recommend කරන්නේ රුපියල් 15000ක් ගියත් 1 day service එක හොඳයි කියලා. මොකද කිසිම ගැටලුවක් නෑ. හරිම ඉක්මන. එදාම වැඩේ කරගන්න පුළුවන්. නමුත් මම ඇහිච්ච විදිහට නෝමල් සර්විස් එක මාස මෙගට්ටි කියන මාසයක්කින් දෙනවා කියන. නමුත් ඒක මාස දෙක මාස තුන විතර ඇදුන අවස්ථත් මම අහලා තියෙනවා. මොකද ඒ තරම් සෙනග ඉන්න හින්ද. ඉතින් මම නම් කියන්නේ 1 day service එක විත් ඔන්ලයින් බුකින් තමයි ආයිඩියල් වැඩේට. ඉතින් මෙතන 1 day service හොරගත්තා. ඉතින් 15000 ගැන හිතන්න එපා. නමුත් මම හිතන්නේ පාස්වර්ඩ් ඉක්මනට හදාගන්න එක වටිනවා. කල්යවන් නැතුව. ඊට පස්සේ මෙතන අපිට තව ප්‍රශ්නයක් ආවා. මෙතන හැබැයි අපි කලින් ඇප්ලයි කරද්දි හෙඩ් ඔෆිස් එක විතරයි 1 day service එක තිබ්බේ. පස්සේ දම් එක පෙරේට ඇවිල්ලා මෙයා බ්‍රාන්චස් වල දුන්නනේ. ඊට පස්සේ අපි කොකටත් කියලා බ්‍රාන්ච් එකටත් ඇප්ලයි කරා. නමුත් අපිට කලින් ආවේ හෙඩ් ඔෆිස් එකේ. එහෙනම් අපි හෙඩ් ඔෆිස් එකට ගියා බ්‍රාන්ච් එකට යන්න නැතුව. ඇත්තටම මට හිතෙන්නේ බ්‍රාන්ච් එකට යන්න නැතුව හෙඩ් ඔෆිස් එකට ගියත් පාඩු නැහැ. කොළඹ යන්න වුණාට ඉක්මනට වැඩේ කරනවා. නමුත් බ්‍රාන්ච් එකේ කොහොම තත්ත්වයක් තියෙන්නේ ඉතින් මේ අලුතෙන් පටන් ගත්ත හින්දා ඔන්ලයින් සර්විස් එක ඐ මීන් මේ 1 day සර්විස් එක ඉතින් ඒ රිස්ක් එක ගන්න නැතුව අපි ගෙලින්ම හෙඩ් ඔෆිස් ගිහලා වැඩේ කරගත්තා. හරිම කාර්යක්ෂමයි. හෙඩ් ඔෆිස් තෝරගත්තා.
ඊට පස්සේ ස්ටුඩියෙන් දෙනවා ෆොටෝ ඇක්නොලෙජ්මන්ට් නම්බර් එක. මේ නම්බර් එක දාගන්න ඕනේ දෙන්න. ඒක දෙන්න ඕනේ. මෙන්න මේ මේ ප්‍රින්ට් අවුට් එක දෙනවා ෆොටෝ මේ ඒගොල්ලෝ මේක දෙන්න ඇත්තටම මේ 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 ෆොටෝ එක ඒගොල්ලෝ ෆොටෝ එක අරන් ඉවරලා එකක් දානවා එන්ට්‍රි එක. එන්ට්‍රි සිස්ටම් එක. එන්ට්‍රි දැම්මම පස්සේ මේ ප්‍රින්ට් අවුට් එක අපිට එන්නේ. දැන් ඊගාස අපිට දෙන්නේ ඒ ප්‍රින්ට් අවුට් එක අපිට දෙනවා. ඒ ප්‍රින්ට් අවුට් එකේ දින මේ නම්බර එක මෙතෙන්ට එන්ටර් කරන්න දෙන්න. මෙතෙන්ට එන්ටර් කරන්න. ඊට පස්සේ ඉල්ලුම් කරන්න පුද්ගලයා නම මෙතෙන්ට ඇතුළත් කරනවා. ඊට පස්සේ ඩේට් ඔෆ් බර්ත් එක උපන් දිනේ මේ විදිහටම පළවෙනිම දවස මාසේ අවුරුද්ද අපුරු ඉලක්කම් හතරකින්. ඊට පස්සේ ID නම්බර මොබයිල් නම්බර අපොයින්ට්මන්ට් ඩේට් එක අපොයින්ට්මන්ට් ලොකු ප්‍රශ්නයක් නේ. නෝමල් සර්විස් හෙඩ්ඩවිස් එකෙත් සර්විස් කැන්ඩි බ්‍රාන්ච් එකත් පහම පෙන්වනවා. ඒකෙන වන්ඩේ සර්විස් නම් බුකින් නෑ මේ වෙලාවේ. කොහොමද කොහොමද බුක් කරන්න තියෙන්නේ? ඔගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා බලන්න වේ. පොඩ්ඩක් මේ සයිට් එක චෙක් කරන්න වෙන විතර මේ කට්ටිය මෙන්න මේ දවස් ඕපන් කරාම ආඩ බුක් කරන්න පුළුවන්. නමුත් මේ වෙනකම් බුකින්ස් බෑ. මේකේ තියෙන සත්‍ය. රයිට්. හොඳයි බුකින් එක දාන්න. බුකින් එක දැම්මට පස්සේ අපිට ඒකේ ප්‍රින්ට් අවුට් එකක් එනවා. ලස්සන ප්‍රින්ට් අවුට් එකක්. මේ ප්‍රින්ට් අවුට් එකේ විදිහම මම ගත්තේ ප්‍රින්ට් අවුට් එකක්. ඒක අනිවාර්යයෙන්ම ගෙනියන්න අවශ්‍යයි 15 දවසකට.